මේ අපි මුලදි කතා කරපු නිවාස මිලියනය හෝ මෙගාවොට් 1000 ඉලක්කය සපුරා ගන්න තාක්කල් මේ ක්‍රමවේද තුන පවත්වාගෙන යෑමේ ඔබතුමාගේ මෙච්චර කාල සමාජගත කරලා තිබිච්ච දේ ස්ථිරද කියන එක. අපේ අදහස වන්නේ පුනර්ජනනීය වැඩපිළිවෙළ පුළුවන් තරම් වැඩි කරන්න. මං එදා කිව්ව 100% නෙමෙයි 100 500ක් වැඩි කරන්න පුළුවන් ආකාරය තමයි කරගෙන යන්නේ. ඉතින් අපිට මීට වැඩිය ලොකු දේවල් කරන්න තියෙනවා. පොඩි වලට පැටලෙන්නේ නැතුව අප පුනර්ජනනීය ශක්තිය මේ රටේ ස්ථාපිත කරනවා නෙමෙයි මේක පුළුවන් තරම් සවිශක්තිමත් කරන්න සියලුම වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒත් අපිට මේ net metering හරි net accounting පැත්තක දාන net metering නැති වුණොත් මේ පොඩි මිනිස්සු මේකට පෙළඹෙන එක නැති වෙනවා. අවුරුද්දකින් එකහමාරකින් විදුලි බල මණ්ඩලයේ අඩුම ජනනීය කරන විදුලි බලය ජනනීය කිරීමේ ක්‍රමවේදය අනුව අපේ නිෂ්පාදන වියදම රුපියල් 11 සිට 16 විතර වේවි. අපි මේ 45 අඩු කරනවා අනිවාර්යයෙන්ම 25ට. ඔබට මම සුබ පතනවා. එතන ඔය ප්‍රශ්න ඉබේම උත්තරයක් ලැබෙනවා. ඔව්. එතන ඔය කියන කතන්දරේ නෑ එතන. කියන්නේ නැත්තම් ඒ ප්‍රශ්නත් උද්ගත වෙන්නේ නෑ. නමුත් මේතර දේවල් ඔබතුමා කරනවා නම් මේ පොඩි දේ ඔබතුමාට කරගන්න බැරි වෙන විදියක් නෑ. ඔබතුමාගෙන් ඒ පිළිබඳව ධනවත් දෙයක් අප බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් අදහස දක්වන්න ගරුවරයා ඔබතුමා. බොහොම ස්තුතියි සර්. තැන්ක් ඔබතුමා කිව්වේ අපි හිතන්නේ දෙයක් කරායි කියලා. ඒ වගේ දේවල් තමයි අපි පටන් ගත්ත දවසේ ඉඳන් කරන්නේ. පාරිභෝද අසාධාරණ වෙන එක අපි නවත්තනවා. විදුලි බල මණ්ඩලයෙන් යම් විදියකින් අක්‍රමිතා තිබ්බොත් ඒ නිවැරදි කරනවා. මට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයටත් ජනනීය කරන විදුලි බල මණ්ඩලයටත් සියලුම ප්‍රයිවට් සෙක්ටර් එකටත් එකහසේ සම තලයේ කරන්න පුළුවන් සම පිටනියක්. ටැක්ස් සම්පූර්ණයෙන්ම අයින් කරලා අපිට දෙන්න පුළුවන් නම් අපිට මේ අපේ ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ 200 ගානටම මීටත් වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් තව. ඔබතුමාගේ ප්‍රශ්න තියෙනවා නම් මම එන සුමානෙම අපි මේක බදු රහිත කරන්න මම යෝජනා ඉදිරිපත් කරන්නම්. බොහොම ස්තුතියි. ඔබතුමා බොහොම ස්තුතියි. 100 100 100 500ක් දක්වා පුනර්ජනනීය වැඩි කරනවා කියන එක. ගරු ඇමතුමනි මම ඔබතුමා ගැන අපිට ඉතිහාසයක් තියෙනවා. ඔබතුමා මේ රටේ අධිකරණයටත් ගියා. බලශක්තිය සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙනස් කරන්නට පුළුවන්. ඒ වගේ ඔබ හොඳ තැනක හිටපු කෙනෙක්. එනිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා අපි ඉන්නෙත් ඔබ ඉන්නෙත් මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒතෙන්දී මුළු ලෝකයේම වෙනස් වෙමින් තියෙනකොට විශේෂයෙන්ම රිනියුවබල් එනර්ජි සම්බන්ධ ලෝකයේම වෙනස් වෙමින් තියදී එනිසා අපිත් ලෝකයේත් එක්ක ගමන් කරමු. net metering, net accounting, net plus මේ පාරිභෝගික ජනතාවට විඳින්නට ලබා ගන්නට අවශ්‍ය කරන පහසුකම් දෙන්න. අධ්‍යක්ෂකවරයාට උත්තර දෙන්න. සූර්යා බල සංග්‍රහය ගැන සංකල්ප එකතු කරේ මම 2005 අයවැය. මමයි මේක ගෙනාවේ. මේක නැති එකක් තිබ්බේ. ඉතින් මම නැති කරන්න හදන්නේ නැහැ. ඔබතුමාලා මේක වැරදි අර්ථකථන දීගෙන යනවා. මෙතෙක් දුර අසංකල කිව්ව කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉදිරියට 1 මිලියන් නෙමෙයි 5 මිලියන් හවුස තියෙනවා. 5 මිලියන්ටත් ගන්න පුළුවන්. විදුලි පණතේ තිබිච්ච අර්බුදය මම දැනගන්න කැමතියි. ඒ විදුලි පණතේ මොන හරි වෙනස්කීමක් කරනවාද කියලා. මොකද අපි දන්න විදිහට විදුලි බල මණ්ඩලයේ ඉතාම ස්ථීර ස්ථාවරයක ඉන්නවා. විදුලි පණ මේ පණත වෙනස් කරනකම් ඒගොල්ලෝ ඇවිල්ලා හයිඩ්‍රෝපවර් හරි මේ දෙන්රෝපාව ඒ ප්‍රොජෙක්ට්ස් අස්සන් SPP අස්සන් කරන්නේ නැහැ කියලා කියනවා. අපි ඊයකත් කැබිනට් තීන්දුවේ වහාම සිරුදේම ක්‍රියාත්මක කරන්න තමයි අදහස් කරලා තියෙන්නේ. ඒ ඇටත් සාධාරණ ප්‍රශ්නයක් තිබ්බා. රුපියල් 23ට 24ට අරන් රුපියල් 16ට වික්කහම කවුද ඒගොල්ලොන්ගේ අනාගතය බලාගන්නේ කියන සෑහෙන ප්‍රශ්නයක් එයාට තිබ්බා. ඒක නිවැරදි කළ තිබෙන නිසා දැන් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපි නියෝගයක් දෙන්නම් වහාම ක්‍රියාත්මක කරන්න. මොකද සාමාන්‍ය මිලකට ගැනීම ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. බාධා වූයේ අසාමාන්‍ය මිලට දාලා ඒගොල්ලන්ට මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන්න තියෙන මුදල් ලැබෙන්නේ නැතුණහම එයාගේ කෑෂ් ෆ්ලෝ ප්‍රොබ්ලම් එක තමයි තියෙන ප්‍රශ්නේ. ලීල් මජිත් හයි එනර්ජි සමාගමෙන් අපිත් 1 මෙගාවට් කීපයක් කරනවා බෞගිය ටෙන්ඩර්ස් වල ගත්ත ඒවා 1:60 1:90. මෙතන කතා වුණා මේ දවස් ප්‍රොවින්ෂල් අප්‍රූවල් එක ලබාගෙන දවස් 14ක් ඇතුළත ඉතුරු අප්‍රූවල් ටික ගන්න ඕනේ කියලා. ඒක අපහසුයි මොකද ටැක්ටිකලි I have gone through it will take about 6 months. අපේ පැත්තෙන් තව කල්ලන්නේ නැහැ කියන එක තමයි අපි ඉක්මන් කළ තියෙන්නේ. නමුත් අපි පරිසර අධිකාර සභාපතිතුමාගේ ගමන මෙතනට ආව අවස්ථාවේදී එතුමා කිව්වා මේක මාසයක් ඇන්දිසල අවසර දෙනවා කියලා. පොඩි ප්‍රොජෙක්ට් ලොකු ප්‍රොජෙක්ට් වලට ඉදිරියට චුට්ටක් යාවි. නමුත් කරුණාකර අපිට දැනුවත් කරන්න. අපිට පෙන්නුනොත් මොකද සමහර දේවල් අපිට ලයිසන් දවස් දෙකකින් අරන් එනවා.
ඒව වෙන්නේ කොහොමද මන් දන්නේ. ඉතින් ඒ අවස්ථාව හැකියාව තියෙනවා වෙන උපක්‍රමෙ මන් දන්නේ කොහොමද කියලා. ඉතින් ඔබතුමාත් ඒ වගේ කෙටිකම් අපි දැන් කෙටි කරලා තියෙනවා ඔබතුමාට ගමන. මේ විදිහකට මේ කැබිනට් පේපර් එකෙන් අනුමැතිය දීලා තියෙනවා අපිට අර එක්ස්පිඩයි ප්‍රොසෙස් එකකට කරගෙන යන්න. ඉතින් මේක ගත්තදින් එහෙම මේක තියෙන එකම බලාපොරොත්තු තමයි දැන්ට ගොඩාක් කට්ටිය කම්ප්ලේන් කරන එක තමයි මේ ප්‍රොජෙක්ට් වලට ලොකු කාලයක් යනවා. ඒ නිසා අපිට ඕනේ ඉක්මනටම රිනියබල් එනර්ජි ප්‍රොජෙක්ට්ස් ටිකක් කරනවා අපේ ලොකු බැක්ලොග් එකක් ඕනේ කියලා. එතකොට මේකට ස්ටෑන්ඩර්ඩයිස් ටැරිෆ් එකක් තමයි දීලා තියෙන්නේ. මේක තමයි පතාවක් අපි මේ විදිහට රැෂන්. ඉතින් මේ රැෂන් මේ මුළු සුඛා බලශක්ති foreign investors to come in. Our banks won't be stressed. Our treasury යන වෙලාවේදී ඕගොල්ලෝ bid bond එක දෙන්න වෙනවා. අරිසල් කිව්වා වගේ time period එකේ increment කරනවා කියලා. එතකොට ඒක තමයි අපි ගන්න guarantee එක. මොකද අර අර්ථවාදී අපි උද්‍යාන හතරක් තමයි කරසන් කරේ. මොණ්ඩාගල දෙකක් සා ආචාර්ය සූර්යන් බටකොඩ මැතිතුමා, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා රකිත ජයවර්ධන මහත්මයා. කුඩා පරිපාලනයේ රිනියුබල් එනර්ජි එවට දැන් less than 10 මෙගාවට් වලට. එතකොට මැක්ස් වේස්ට් එනර්ජි ඇග්‍රිකල්චර් ඕනි මේ new technology එකකින් එන ප්‍රොජෙක්ට්ස් අපට ඕනේ ඉක්මනටම රිනියුබල් එනර්ජි ප්‍රොජෙක්ට්ස් ටිකක් කරනකොට අපේ ලොකු බැක්අප් එකක් තියෙනවා. ඔක්කොම 12 මන්ත්ස් වලින් ද ප්‍රොජෙක්ට් කරලා ඉවර වෙන්න ඕන කියලා. දැන් පහෙන් පහට රිවයිස් වෙනවා. අද කවුරු හරි කෙනෙක් මේ ටැරිෆ් එකට SPP සයින් කරවතින් එහෙම